නැහැ හැබැයි මුළු ලෝකෙම කුතුහලයට පත් වෙච්ච දෙයක් අපි එංගලන්තයේ දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය කළ අවස්ථාවේදී මාධ්‍යයේ කතාබහට ලක්ුණු කාරණයක් ජෝ රූට් මොකද්ද ඇන්ජලෝ මැතිස්ට කිව්වේ කියලා ඒ මොකක් හරි කිව්වේද ශ්‍රී ලංකා පිළ ඇක්ටිවේට් වෙන්න හේතු සහගත වුණා මේක සමානට මේ වගේ පොදු තැනක කියන්න පුළුවන් දෙයක් ගන්න හැබැයි ඒ වචනේ නොකියුවත් ඒකේ අදහසවත් අපිට මේ අවස්ථාවේදී හෙළිදරව් කරොත් මම හිතන්නේ මේ සභාව ඉතාමත් දැනුවත් ආයිදන්නේ මේ සභාවේ අදහසවත් කියපු දේවල් කියන්න අමාරුයි ඒක හන්ද මොකද සමහරවිට ක්‍රිකට් පිටියේ අපි කතා කරන දේවල් ඕගොල්ලෝ සමහරවිට හිතන්න පුළුවන් මම මොන හරි මේ ලොකු සැලසුමක් ගැන ලොකු දෙයක් ගැන මෙගොල්ලෝ කතා කරනවා දැන් සමහරවිට අපි කතා කරනවා දැන් රැට කන්නේ මොනවද මොනවද කරන්නේ කතර යනවා අද ඔයාලා ඊයේ මොනවද කරේ ඔවත් සමහරවිට කතා කරනවා සමහරවිට තරගයක අවස්ථාවක් එනවා වෙන දේවල් කතා කරන්නේ නැහැ සැලසුම් කරන්නේ නැහැ හැබැයි ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරද්දී යම් අවස්ථාවල දැන ගැනීම සිදු වෙනවා. ඉතින් තමන්ගේ අම්මා තාත්තා පරම්පරාව මතක් කළ සමහරලාට අපිට කතා කරලා තියෙනවා අපිටත් කතා කරලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථා මම හිතන්නේ විතරක් එච්චර හොඳ අවස්ථා නෙවෙයි. නමුත් සමහරලාට තරගයක ඒ වගේ කිව්වහම අපි ක්‍රියාත්මක වෙන්න සමහරලාට මේ වගේ දෙයක් අපිට උදව් වෙනවා. ඉතින් ජෝරුවට මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස් කරන්නේ අපි සෑහෙන දෙනෙක්ට ඒ වගේ දේවල් මම හිතන්නේ තරගාවලියේදී කිව්වා. ඉතින් ඒවා අපිට මතක හිටිනවා. අපිට අමතක වෙන්නේ නැහැ. අවුරුද්දකින් මේ අවුරුද්ද 6 කියලා තව මතක හිටිනවා අපිට. ඔව් මතක තියාගෙන තමයි අපිත් ඉන්නේ. අපිට අවස්ථාවක් එනවා නේද? ජයග්‍රහණය කරද්දී හරි අපිත් ඒ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න ඉතින්. ඒක තමයි සමහරලාට වෙන්නේ මේක. හොඳ දෙයක් කියනවා නෙවෙයි. නමුත් යථාර්ථය මේකයි. ඒක කියන්න පුළුවන් එක පොඩි දෙයක් තියෙනවා ඒ කියන්නේ ජෝරෝ ටැන්ජලෝට කියපුව කියන අමාරුයි ඒ වුණාට අපි ජෝරෝට කියපු දෙයක් කියන්න පුළුවන් මොකද ඒක හතරවෙනි දවසේ හරි තුන්වෙනි දවසේ හරි උනේ ආ බැක් කරද්දී තමයි කියලා තිබ්බේ අපි සීනියර් කට්ටියට මුකුත් ඒගොල්ලෝ වැඩිය කිව්වේ නැහැ ඔක්කොම අපේ අර ලාබාල ක්‍රීඩකයන්ට තමයි ඒගොල්ලොන්ගේ කණ්ඩායමයි ගොඩක් දේවල් කියලා තිබ්බ ඉතින් අපේ කට්ටිය ගොඩක් අමාරුවෙන් හිටියේ දැන් කොහොමද මේක එළියට දාගන්නේ කියන එක يعني ඒ කියන්නේ දැන් යද්දිම කිව්වා මුන්ට දෙන්න ඕනේ කොහොම හරි මොන හරි කියලා ඉතින් අපි කොහොම දැන් අතින් පයින් ගහ ගන්න බෑ අපි පොඩි පොඩි දේවල් ටික කියමු කියලා ඉතින් උසි ගැන්නුවා පිටිපස්සේ නම් ඉතින් චන්දිමාල් ගිරවෙක් වගේ කියවනවා මගේ යාළුවෙක් මට එවලා තිබ්බ ඉත ඉස්සරින්ම දවසේ මම නැහැ ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා එලෙන්ඩි ජෙනරස් මේ ෂීස් අ ඇමරිකන් ෂෝ හෝස්ට් ෂී මේ ටෝක් ෂෝ හෝස්ට් එලෙන්ඩි ජෙනරස් ඉන්න පොඩ්ඩක් ගූගල් කරලා බලන්න ජෝ රූට්ගේ පින්තූරෙකුයි එලෙන්ඩි ජෙනරස්ගේ පින්තූරෙකුයි එවලා තිබ්බ දෙන්න එකම වගේ ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ ඉතින් ඕකේ වෙන තිබ්බදී මම අපේ කට්ටේ කිව්වා මේ දැන් ජෝ රූ බැට් කරන්න ආවා මොකද ඒ ඕනයිට් නොට් අවුට් කිටියේ මගේ දැන් අන්තිම දවසේදී මෙයාට කියන්න ඕවා නිකන් අර වගේ කියලා කිව්වනම් ඇති කියලා. ඉතින් මේ අපේ පොඩි අය කිව්ල ඔක්කොම දැන් මගෙන් අහනවා කවුද එලෙන්ඩි ජෙනරස් කියන්නේ අපේ කට්ටිය. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා. පස්සේ ඇවිල්ලා මම අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ මේ තරගය තුලදී අපි ආපු වෙලාවේ මම මැනේජර්ගේ කම්පියුටර් එකේ Google කරලා පෙන්නුවා පින්තූරේ. පෙන්වුවාම තමයි දැන් මේගොල්ලන්ට ගොඩක් සතුටුයි. ඉතින් ගිහිල්ලා අරයා බැට් කරන්න ආපු වෙලාවේ ඉඳලා එලන් කිය කිය අරයන්ට කීලු කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මිනිහගේ මූණ රතු වුණා. මොකද එයා දන්නවා එලන් කියන්නේ මොකද්ද කියලා. මොකද එහේ ගොඩක් අය යාම එයාට මේ පින්තූරේ පෙන්නලා දාලා ඒගොල්ලෝ විහිළු තහළු කර කර හිටියේ. ඉතින් ටික වෙලාවකින් ජෝ අවුට් වෙලා ගියා. ඉතින් අපි ඔයගේ පොඩි පොඩි විහිළු තහළු දේවල් උත් කරනවා. නමුත් අර කුමා කිව්වා වගේ කියන්න බැරි දේවල් උත් කියන සමහර කාලාට කට්ටිය වවුන් කරගන්න බැරි වුණා.
අයිතන කාල වේලා ගිය ගියා.